දැන්නම් මට මේ ලයිෆ් එක එපා වෙලා තියෙන්නේ මොකද්ද මේ වෙන්නේ මට හිතනවා මීට වඩා මගේ පරණ ලයිෆ් එක හොඳයි කියලා රෙසන්ති මේ ඔයාට දැන් මේ පරණ ලයිෆ් එකට ඇන්ඩ් අයිතියක් නැහැ ඔයා දැන් අයිති විහිඟට අනිත් එක විහිඟ කැමතිත් නැහැ නෝ ආයේ විදිහට ජීවත් වෙනවට නේ මගේ ජීවිතය ඉතින් මට මම විහිඟට ආදරේ ඒ තරමට විහඟ මට ආදරේ නැහැ එහෙම කියන්න එපා රෙසඳි මට ළඟ කඳිනලා ඒ හැවදේම තේරෙනවා එයා මාව මැරි කරේ එයාගේ දෙමව්පියෝ සතුටු කරන්න මේ මොන ප්‍රශ්නයවත් ඔයා අපහු වෙනස් වෙන්න හදන්න එපා अपे एनिवर्सरी पार्टी करता हूँ दावस की यद था हम आते आगे उन अंधवाक ने एक है ना बिना हस्बैंड के नेक नंग ये वाट कोचर महान से बिना था पार्टी का ऑर्गेनाइज कराने तपे डैडी मात्र सैकाई आडू मगाने इधर आटा वाते आगे दरी दी बात देखिए ला रेसंदी मैं सेर मदेवल किया ला हदा गाने पुलवान देवल तेर ना दे මං කියන්නේම මට වඩා විහඟ සමාධිට ආදරේ කියලා. දැන් එතකොට අද රෑ බණ. ඔබ තුමේ ගෙදරට බණට වඩින්නේ බොහොම ලස්සනට බණ කියන්න පුළුවන් හාමුදුර කෙනෙක්. අහලා ඇතිනේ නාපිටිගම ශ්‍රී ලංකාර හාමුදුරුව. අහලා තිනවා හාමුදුරනේ. හෙට සාංගික දානෙට හාමුදුරුගොළු 15 නමක් වඩිනවා. උදේ 11ට විතර වාහනයක් මෙහෙට එවන්නකෝ. එච්චර දුර නෑනේ. එතකොට හාමුදුරුවනේ හිල් දානේ. ඔබ තුමේලා කලබල වෙන්න එපා. මේ ඔක්කොම ඔබ තුමේට කරන්න බෑනේ. අනික මෙහෙ වැඩ වාසය කරන්නේ හාමුදුරු කොල්ල 4 නමක් විතරයි. නායක හාමුදුරනේ. අර අපි කිව්වා වගේ අපච්චි වෙනුවෙන් අපිට පන්සලට යමක් කරන්න ඕන. එහෙමනම් ඉතින් විහාර ගියේ අලුත් වැඩියාවකුත් තියෙනවා. අන්න ඒකයි බෝධිපාකාරයේ කරමු. අපි එක බාර ගන්න හාමුදුරනේ. හොඳයි. එහෙනම් දැන් වැඩත් වැඩි ඇතිනේ. ගිහිල්ලා එන්න. එහෙමයි අපි හාමුදුරනේ. සුවපත්. සුවපත්. ඒ පුතේ උඹ අපිට ගැලපෙන්නේ නැත්තරකට පැටලෙන්න හදන්නේ මට පූර්ණිම හම්බුනේ කෝච්චියේ වැලට යනකොට අපි කීප දවසක්ම හම්බුණා දැන හඳුනගත්තා ඒත් යාමට කවදාවත් කිව්වේ නැහැ විශ්වවිද්‍යාල උගන්නන්න යනවා කියලා මං හිතුවේ එයාත් මං වගේ කොහෙර ඔෆිස් එකේ වැඩ කරනවා කියලා. ඒ හඳුනා ගැනීම තමයි අම්මේ ආදරයකට පෙරළුනේ. දැන් මේ ළමයි පදිංචි කොළඹ කිව්ව නේද? ඔව් इसरी हलावत कोच अति प्रति अति करें मेकन तीर कल दिल बाई
මං කොච්චර කිව්වත් වැඩක් නෑ අම්මේ. ඒ ගෙවල් වලින් කැමති නැත්නම් තව මොනවද? උඹ හදන්නේ පන්නගෙන එන්නද? එයා කියන්නේ ගෙදරට විරුද්ධ වෙලා හරි මැරි කරුම් කියලා. එහෙම කරලා කොහෙද ඉන්නේ? මෙහෙද? එයා කියන්නේ කොළඹින් ගියා කුලියට ගමු කියලා. ඒ පාපුටි මම ওই දෙයට කැමති නෑ. නවින් පුතා කතා කර විදියට නම් එයා ඉන්නේ එච්චර සතුටින් නෙමෙයි. ඇයි? එයා රසන්ති ගැන මොන හරි කිව්වද? පුතා මැරි කරේ අපේ සතුට වෙනුනලු. දැන් අපි ඉන්නේ සතුටින් නේද කියලා අහනවා. නිර්මල ඔයා ඔය මනස්ගත ඔලුවට දා ගන්න ඕනේ නෑ. එයා යාගේ ජීවිතේ ගෙනියයි. මට පුතා ගැන බයයි නවින්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයා අපිට කියයිනේ. නෑ නවින්. ඔයා දන්නවනේ පුතා අපිට ප්‍රශ්න කියන්නේ නෑ නේ යාගේ. හරි. දැන් අපි පාටි එකට එහාට යනවනේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් පුතා සතුටින් ඉන්න කියලා. හරි නම් මේ පාටික තියන් තිබුණේ මෙහි. කොහෙ තිබ්බත් මොකද